රත්නාවලී කියන විහිළුගේ කුසිනුකන්න පරාක්‍රමකුමරු තමයි මහා පරාක්‍රමබාහු එහෙම නැත්නම් පළවෙනි පරාක්‍රමබාහු රජු විදිහට රට එක්සේසත් කරමින් ක්‍රිස්තු වර්ෂයේ 1153 වසරේ පොළොන්නරුවේදී රාජාභිෂේකය ලැබලා තියෙන්නේ එතුමා රජකම් කරලා තියෙනවා ක්‍රිස්තු වර්ෂයේ 1186 දක්වා වසර 33 අන්නේ කාල පරිච්ඡේදය තුළ තමයි මේ ප්‍රතිමාව නිර්මාණය කළා කියලා සොයාගෙන තියෙන්නේ ශ්‍රී ලංකාවේ අග්‍රගන්නේ තලයේ පුරාවිද්‍යාඥයෙකු මහාචාර්ය සෙනරත් පර්ණවිතාන ශූරින් ප්‍රකාශ කරලා තියෙන්නේ මේ තියෙන්නේ අන්නේ කියන මහා පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රතිමාව කියලා නමුත් මේක සම්බන්ධයෙන් තවත් මතයක් තියෙනවා ලංකාවේ පළවෙනි පුරාවිද්‍යා ප්‍රමසාරිස්වරයා වුණු මහාචාර්ය එස්.සී.පී. බෙල් මහත්තයා අදහස් කරලා තියෙන්නේ මේ තියෙන්නේ ඍෂිවරයෙක්ගේ ප්‍රතිමාව කියලා ඍෂිවරු තුන්දෙනෙක් ගැන සඳහන් වෙලා තියෙනවා එක්කෙනෙක් පුලස්ති අනිත් එක්කෙනා අගස්ත්‍ය හා අනිත් එක්කෙනා කපිල කියලා එතකොට මේ පිටුපස්සේ තියෙන සියලුම ගල් කළු පාටයි මේ ගලත් ප්‍රතිමාව සුදු පාටයි නමුත් එකම වර්ගය මේ වර්ණ වෙනසට හේතුව තමයි මේ ගල් වර්ගය හඳුන්වන්නේ ග්‍රැනයිට් එහෙම නැත්නම් කුරුඳු ගල් කියලා මේක ස්වභාවයෙන්ම සුදු පාට ගලක් මේක වැස්ස වැටිලා කාලයක් ගියාම කළු වෙනවා දැන් අවුරුදු 16කට විතර කලින් එහෙම වර්ෂාවට ලක් වෙලා මේ පිටුපස්ස වගේම ඉදිරි කොටසත් කළු පාටට තිබුණේ මේ වෙනකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේක රසායනික ද්‍රව්‍යවල වසරින් වසර සේදීමක් කරනවා ඒ නිසා තමයි මේ ගලට උරුම නියම පාටින් දකින්නට තියෙන්නේ මේ ප්‍රතිමාවේ උස අඩි 11 හමාරයි මේකේ විශේෂ සලකුණු කීපයක් තියෙනවා එකක් තමයි බුද්ධ ප්‍රතිමාවක් හා සමානවම මේකෙත් කන් දිගයි ඒ කියන්නේ ලම්බ කර්ණයි ඒ වගේම මේකේ හිස මදක් වම් පැත්තට බර වෙලා ඇස් අඩවන් වෙලා තියෙන්නේ ප්‍රතිමාවේ තියෙන වැදගත්ම කොටස තමයි මේ දෑතේ දරාගෙන තියෙන වස්තුව ඒක සම්බන්ධයෙන් මත දෙකක් තියෙනවා ඒ වගේම මේක මහරජතුමායි කියලා විශ්වාස කරන විද්වතුන් කියන්නේ මේ අතේ තියාගෙන ඉන්නේ වියගහක් කියලා වියගහක් කියන්නේ අපි හරක්ගෙන් කුඹුරු හානකොට ඒ හරක් දෙන්නේගේ කරට උඩින් තියෙන ලීයට තමයි වියගහ කියලා කියන්නේ ඒක බොහොම ගෞරවනීය වස්තුවක් වගේම ඒ කාලේ රටේ රාජ්‍ය සංකේතයේ විදිහට භාවිතා කරලා තියෙනවා. ඒතර මේ වියගහක් නම් මේක තව ටිකක් දිගට එන්න ඕන. නමුත් ඔයාලට පේනවා බැලූ බැල්මටම මේකේ දෙපැත්ත මට සිලුටු නැහැ යම් කැඩිච්ච ස්වභාවයක් දකින්නට තියෙනවා. ප්‍රතිමාව ඍෂිවරයෙක්ගේ කියලා මතයක් ඇති වෙන්න හේතු කීපයක් තියෙනවා. එකක් තමයි මේ ප්‍රතිමාව රජ කෙනෙක්ගේ කිව්වට රජ කෙනෙකුට අවශ්‍ය කිසිම රාජාභරණයක් නිර්මාණය වෙලා නැහැ. ඉනෙන් උඩ ඇඳුමක් නැහැ. බ්‍රාහ්මණ ඍෂිවරු පූජකවරු පළඳිනවා මේ ඇඟහරහා පූණ නූල කියලා එකක්. අන්නේ පූණ නූලක සලකුණුකුත් ඔගේ දකින්නට තියෙනවා මුහුණේ තියෙන්නේ බොහොම ශාන්ත තැම්පත් පෙනුමක් ගල් තලාවට උඩින් ලියලා තියෙනවා පුලස්ති කියලා වචනයක් මධ්‍ය කාලීන යුගයේ ලංකාවේ භාවිතා කරපු සිංහල අක්ෂරවලින් ඒක ඔයාලට බලන්න වෙන්නේ උඩින් තියෙන නිසා මෙන්න මේ කාරණා නිසා තමයි මේ ප්‍රතිමාව ඍෂිවරයෙක්ගේ විශේෂයෙන්ම කුලතිසි ඍෂිවරය කියන මතය ඇති වෙලා තියෙන්නේ නමුත් මහාචාර්ය සෙනරත් පර්ණවිතාන ශූරින් ප්‍රකාශ කරලා තියෙන්නේ මේ තියෙන්නේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ පිළිරුවමයි රාජාභරණ කිහිපයක් නිර්මාණය වෙලා නැත්තේතුමා වප්මගුල් උත්සවයකට සූදානම් වෙලා ඒ කුඹරට බහින්න සුබ නැකත එනකන් වියගහ දෑතින් දරාගෙන සිටින ආකාරයක් පෙන්눔 කරලා තියෙනවා කියලා. ඒ වගේම පුලතස කියන වචනය සම්බන්ධයෙන් එතුමා අදහස් කරන්නේ පොළොන්නරුවට පුලතිසිපුර කියන නාමය භාවිතා කරපු නිසා ඒක යෙදුනාය කියලා. ඒ නිසා අද වෙනකොට මේ ප්‍රතිමාව සම්බන්ධයෙන් මත දෙකක් ගොඩනැගිලා තියෙනවා. නමුත් බහුතර මහජන විශ්වාසයේ තියෙන්නේ මේක මහා පරාක්‍රමබාහු රජතුමාගේ ඒ කියන්නේ පළවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රතිමාව කියන එක. ඊට පස්සේ අර අතන තියනවා නේද පස්කන්දක් ගස්වවිලා. අන්න ඒක ගරාවැටුණු ස්තූපයක්. ඒක තුල තමයි මහා පරාක්‍රමබාහු රජතුමා කලුරිය කළාට පස්සේ ඒ ආදාහණයෙන් පස්සේ එතුමාගේ භස්මාවශේෂ කොටස් තැන්පත් කරලා නිර්මාණය කරපු ස්තූපේ විය හැකි බවට මහාචාර්ය අනුරාධ සෙනවිරත්න මහත්මයා මතයක් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් තාම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ. ඊළඟට ඔයාලා එනකොට දැක්කේ මහා ජලාශය තමයි පරාක්‍රම සමුද්‍රය කියන්නේ. පරාක්‍රමබාහු රජතුමා එක නිර්මාණය කරලා තියෙන්නේ ඊට පෙර හිටපු රජවරු හදපු වැව් පහක් එකතු කරලා. තෝපා වැව, දුඹතුළු වැව, එරබදු වැව, බූ වැව, කලහගල වැව කියන මේ වැව් පහ එකතු කරලා තනි ජලාශයක් බවට පත් කරලා තමයි මහා පරාක්‍රමබාහු රජතුමා පරාක්‍රම සමුද්‍රය නිර්මාණය කරලා තියෙන්නේ. එතුමා තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ අහසින් වැටෙන එක දිය බිඳක්වත් මිනිසාගේ ප්‍රයෝජනෙට නොගෙන මුහුදට ගලා යන්න ඉඩ දෙන්නේපා කියලා.